අයිබෝන් අපක්ෂපාතී සමබර මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියද ටීවී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂණ ඉදමේ ගෙදර ප්‍රථම නවදහනය සිරස්තල වෙත අඟුලන පොලිසියට ප්‍රදේශවාසීන්ගෙන් ගල්මුල් ප්‍රහාරයක් පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් තත්ත්වයේ පාලනීයට පොලිස් විශේෂ කාර්ය බලකායත් යොදවයි මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශන ඇතුළත් ගැසට් නිවේදනය දින දෙකක් තුල සෞඛ්‍ය අමාත්‍යවරිය සහතික වෙයි කොරෝනා දෙවෙනි රැල්ලක් නැහැ අසත්‍ය ප්‍රචාර වලට රැවටෙන්න එපා අගමැති කියයි කතරගම වන්දනාවේ ගිය පුද්ගලයෙකුටත් කොරෝනා හඳුනාගත් ආශ්‍රිතීන් රසක් නිරෝධායනයට තැපැල් ඡන්දයේ සිවවන දිනේ අදයි ඡන්දය ප්‍රකාශ කිරීමට වැඩි උනන්දුවක් නිරීක්ෂකින් කියයි එළමෙන පහ මැතිවරණයේ එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දැක්වේ රටේ ආර්ථිකය යහපත් වන තුරු සිය රජයක් යටතේ රුපියල් 20000 දීමනාව අඛණ්ඩව ලබා දෙන බව සජිත් කියයි අපිට ජාතික ආණ්ඩුවක් හදන්න ඕනේ නැහැ පොදු ජන පෙරමුණ පවසයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත මොරටුව ලුණාව ප්‍රදේශයේ ඇති උණුසුම් තත්ත්වයක් පිළිබඳවයි අද ප්‍රථම අවධානය අඟුලන පොලිස් ස්ථානයේ අසලදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් අතර අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ පසුගිදා මොරටුව ලුණාව ප්‍රදේශයේදී පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මෙයමේ සිද්ධියට අදාළ සිදුවීම් කිහිපයකට ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමගයි. මොරටුව ලුණාව පාලම අසලදී පසුගියදා පොලිසිය විසින් සිදු කළ වෙඩි තැබීමකදී පුද්ගලයෙකු මෙයමේ සිදුවීමට අදාළව නඩු විභාගයේ අද දින මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ කැඳවා තිබුණා. එම සිද්ධිය ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු අදාළුවේම පොලිසිය විසින් රැගෙන ගොස් ඇති අතර ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් මෙලෙස විරෝධතාවයෙන් නිරත වුණා. එහෙත් පොලිසිය හා විරෝධතාකරුවන් අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගත් අතර දහවල් 2:30 පමණ වන විට අඟුලන පොලිස් ස්ථානයේ ඉදිරිපිටට පැමිණි මරණකරුගේ ඥාතීන් ඇතුළු පුද්ගලයන් 100ක් පමණ කලහකාරී ලෙස පොලිසිය වෙත ගල් මුල් ප්‍රහාර එල්ල කර ඇති අතර එෙහිදී මෙම උණුසුම්කාරී තත්ත්වය හටගත් බවයි පොලිස් මාධ්‍ය කොට්ටාෂයෙන් නිවේදනය කළේ. සිටි පාලන කිරීම සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කළා. පොලිස් ස්ථානයේ අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද යොදවා තිබුණා. මෙවැනි විට තත්ත්වය පාලනය කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. සිද්ධිය සිදු වූ ස්ථානයට බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද පැමිණියා. ඒගොල්ලෝ කියන්නේ සහාය දාන දෙවිදිකට දෙන්නේ නේද? ඒක වාගේ දාන දෙවිදිකට ගංගම්මුදේ ගංගම්ම පොලිස් වලට නම් කියලා තියෙනවා.
කන්දකාඩු කොරෝනා පොකුරින් රෝගීන් වාර්තා විමත් සමගම දිවයිනපුර PCR පරීක්ෂණ කටයුතු මේ වන විටත් සිදු වෙමින් පවතිනවා. ඒ අනුව අද දින රාජාංගනීය ප්‍රදේශයේ පාසල් සිසුන් 51 දෙනෙකු ඇතුළු 100කට ආසන්න පිරිසක් PCR පරීක්ෂණ සඳහා යොමු කළ ඇතයි සෞඛ්‍යංශ පවසනවා. මේ අතර පසුගියදා කතරගම පොදබිමට පැමිණි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට මේ වන විට තහවුරු වී තිබෙනවා. අද පස්වරවන විට නව රෝගීන් 8 දෙනෙකු වාර්තා විමත් සමගම මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 2682 දක්වා ඉහළ ගියා. කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ කොරෝනා පොකුර ආශ්‍රිතව බාහිර සමාජයෙන් පළමු රෝගියා වාර්තා වූයේ රාජාංගනීය ප්‍රදේශයෙන්. ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතින් සොයා PCR පරීක්ෂණ සිදු කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ අතර අද දිනේදී පාසල් ළමුන් 51 දෙනෙකුගේ ඇතුළු 96කගේ PCR පරීක්ෂණ සිදු කර බවයි රාජාංගනීය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අප කළ විමසීමකදී සඳහන් කළේ. මෙතර පසුගිය 7 වනදා කතරගම වන්දනාවේ පැමිණි පුද්ගලයෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් අනතුරුව එම ආසාදිත පුද්ගලයා සහ ඔහුගේ පවුලේ සමාජිකින් නවාතන්ගෙන තිබූ කතරගම ප්‍රදේශයේ පිහිටි නිවාඩු නිකේතනයේ පුද්ගලින් 9 දෙනෙකු සොයා නිරෝධානය කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු කළ බවයි කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. අදාළ ආසාදිත පුද්ගලයා කන්දකඩ පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ ආරක්ෂක නිලධාරියෙකු වන අතර ඔහු පවුලේ සමාජිකයින් සමග පසුගිය 7 සහ 8 යන දෙදින කතරගම කිරිවෙහෙර පුදබිම ඇතුළු පූජනීය ස්ථාන කීපයකට මෙන්ම කිරින්ද මූදුවෙරළ ආශ්‍රිත ප්‍රදේශයටද ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුගේ ආශ්‍රිතින් සහ ඇසුරු කළ පුද්ගලින් සොයා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඔවුන් එළඹෙන සෙනසුරාදා දින අහඹු PCR පරීක්ෂණ සඳහා යොමු කරන බවයි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බැඩිදුරටත් ප්‍රකාශ කළේ. අදාළ ආසාදිත පුද්ගලයා මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු සමග පැමිණි ඔහුගේ පවුලේ සමාජිකයින් 17 දෙනෙකුද සොයා නිරෝධායනය සඳහා යොමු කිරීමට කටයුතු කර බවයි මැදිරිගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අතුල කුමාර් මහතා සඳහන් කළේ. එසේම අදාළ පුද්ගලින්ගේ ආශ්‍රිතයින් 50 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර ඔවුන්ගේ PCR පරීක්ෂණ හෙට දින සිදු කිරීමට නියමිතයි. මේ අතර කොවිඩ් ආසාදිතයෙකු පසුගියදා පැල්මඩුල්ල නාරන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග ඔහුගේ ආශ්‍රිතින් ලෙස හඳුනාගත් 37 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා දියතලාව නිරෝධායන මධ්‍යස්ථානය වෙත රැගෙන ගොස් තිබෙනවා. මේ වන විට අදාළ ආසාදිත පුද්ගලයාගේ ආශ්‍රිතින් 57 දෙනෙකු හඳුනාගෙන ඇති අතරින් පැල්මඩුල්ල ප්‍රදේශයේ පදිංචි 25 දෙනෙකු හා කහවත්ත ප්‍රදේශයේ පදිංචි 12 දෙනෙකු මෙලෙස නිරෝධායනය සඳහා යොමු කළ බවයි පැල්මඩුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි ශිරන්ති දනසිංහ මහත්මිය අප කළ විමසීමකදී සඳහන් කළේ. පවතින තත්ත්වයේ හැමුවේ නිසි ආරක්ෂක සෞඛ්‍ය ක්‍රමවේද නොසලකන පුද්ගලින් සොයා පොලිසිය විසින් ඇල්පිටිය ප්‍රදේශයේදී විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබුණා. මෙරටින් COVID-19 වෛරස් ආසාදිතයින් 9 දෙනෙකු වාර්තා වූ අතර ඉන් එක් ආසාදිතයෙකු කුණ්ඩසාලේ නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පුද්ගලයෙක්. අනෙක් ආසාදිතයින් අතරට එක්සත් අරාබි එමිරාජයේ සිට පැමිණි සිව් දෙනෙකු හා කටාරී සිට පැමිණි සිව් දෙනෙකු ඇතුළත් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. සමස්ත ආසාදිතයින් අතුරින් පුද්ගලයන් 2007 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 656ක්. COVID-19 වෛරසය පාලනය හා මැඩපැවැත්වීම සඳහා තවදුරටත් ගතියුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දු තීරණ ගැනීමේ අරමුණින් විශේෂ ක්‍රියාකාරී කාර්යසාධක සමාලෝචන කමිටුව අද රැසුණා. ඒ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට අදාළව එහි රෝගීන් සොයා ගැනීම සඳහා මේ වන විට PCR පරීක්ෂණ 3700ක් පමණ සිදු කර තිබෙනවා. ඒ PCR පරීක්ෂණ 3700ෙන් අපට රෝගීන් විදියට වාර්තා වුණා රැඳවියන් 443 දෙනෙකුත් එහි කාර්ය මණ්ඩලය 63 දෙනෙකුත් ඒ අය ආශ්‍රිතව ඒ ඇත් එක කිට්ටුවෙන් රෝගිය හැදිච්ච 26 දෙනෙකුත්. ඒ අනුව 530 දෙනෙක් තමයි මෙම කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරට අදාළව
අදාළව රෝගීන් හමු වී තිබෙන. නමුත් දැන් කන්දකාඩු පුනරුත්ථාපන කඳවුර ආශ්‍රිතව යම් පොකුරක් නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා අපි ජනතාවගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඔබ පෙර පරිදි ලබා දීපු සෞඛ්‍ය අංශවල උපදේශ පිළිපදිමින් මේ රෝගය මර්ධනය කරන්න රජයට ලබා දීපු සහයෝගය නැවත මේ ගැන සක්‍රීය දායකත්වයක් ලබා දෙන්න මේ සම්බන්ධයෙන් COVID-19 රෝගය ඔබේ නිවසට ගෙන යාමට ඇති ඉඩකඩ සියල්ල නවත්වා ගන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මෙතර මේ වෙන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. අද දින මේ දක්වා COVID-19 ලෙස 8 දිනක් වාර්තා වෙලා තියෙනවා මෙම කන්දකාඩු ක්ලස්ටර් එක සම්බන්ධව. මෙහිදී මේ 8 දෙනාම කන්දකාඩු සේවය කරන නිලධාරීන්ගේ ළඟම ඥාතින් තමයි මේ 8 දෙනාම. ඒ නිසා වෙනත් පිට අය නොවේ මේ කන්දකාඩු පොකුර 542ක් වශයෙන් වාර්තා වෙනවරු. අද දිනත් රාජාංගනයේ ප්‍රදේශයේත් වෙනත් ප්‍රදේශවල PCR පරීක්ෂණ සඳහා සාම්පල ගැනීම සිදු කරා. මේ 8 හැරුණු කොට අනිකුත් PCR ප්‍රතිඵල COVID-19 නොවන ලෙස සටහන් වෙලා තියෙනවා. ඒ වගේම නව PCR පරීක්ෂණ වැඩපිළිවෙලට අනුව මෙම පොකුරට සම්බන්ධව දිවයිනේ දැන් ප්‍රදේශවල මේ වගේ ඇති වුණු නිලධාරීන් සහ ඒ පවුල්වල ඒ රෝගීන් ඒ ආශ්‍රිතව තවත් දින 10කින් නැවතත් PCR පරීක්ෂණ එක ස්ථානකින් 40ක් වගේ සංඛ්‍යාවක් අරගෙන ඉදිරියට කිරීමට නියමිතයි. මැතිවරණයට අදාළ සෞඛ්‍ය නිර්දේශ ඉදිරි දින දෙක තුල ගැසට් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණිආරච්චි මහත්මිය පවසනවා. සෞඛ්‍ය අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ අග්‍රාමාත්‍යවරයා හා මාධ්‍ය ආයතන ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් අතර අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී. දැන් මැතිවරණයකුත් ඇවිල්ලා තියෙනවා. මැතිවරණේ ආපු නිසා මැතිවරණ වේදිකාව සමහරු පාවිච්චි කරනවා මේක ප්‍රචාරය කරන්න. මා ලොකු මේ දෙවෙනි රැල්ලක් ඇවිල්ලයි එක් විදිහේ රැලි ඇවිල්ලා. එහෙම එකක් නැහැ. ඒවා එකක්වත් සමාජයෙන් ආපු ඒවා නෙවෙයි. කඳුරෙන් ඇවිල්ලා කඳුරත් එක්ක සම්බන්ධතාවයත් එක්ක ඇති වෙච්ච දේවල්. ඉතින් ඒක නිසා පාලනය කරන්න පහසුයි. අනවශ්‍ය බියක් ඇති කර නොකර කටයුතු කිරීම අපේ වගකීමක් වශයෙන් දකිනවා කියලා මම හිතන්නේ. ඉලෙක්ෂන් එකට අදාළව තියෙන මාර්ගෝපදේශ ගැසට් කරන්න නීතිපතිවරයාට අද යොමු කරලා තියෙනවා. නීතිපතිවරයා සහ නීති කෙටුම්පත් සම්පාදක අද දවස ඇතුළත අපට ලබා දෙයි කියලා අපි විශ්වාස කරනවා. එතකොට අපි ඉතා ඉක්මනින් හෙට හෝ අනිද්දා වෙනකොට ගැසට් පත්‍රයට මේක යවමු. ඒක අනිවාර්යයෙන්ම ගැසට් එක ගන්න. ආණ්ඩුව මැතිවරණ ක්‍රියාදාමයේ පවත්වන යාමට අවශ්‍ය නිසා මේ ලොක්ඩවුන් නොකර ඉන්නවයි කියලා චෝදනාවක් පහුගිය දවස් ටිකේම ඇති වුණා. ලොක්ඩවුන් කිරීමට අවශ්‍යතාවයක් නැහැ. යම් කිසි ප්‍රදේශයක් කියනවනම් ඒ ප්‍රදේශය විතරයි කළ යුත්තේ. රටේම මේක පැතිරිලා ගිහිල්ලා නැහැ. සමහර දිස්ත්‍රික්ක කිහිපයක් ලොක්ඩවුන් කිරීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. ලොක්ඩවුන් කියන එක අවශ්‍ය වෙන්නේ යම් කිසි තැනක පැතිරීමක් එන්න යනවනම්. ඒක අපි අවබෝධ කරගත රාජාංගනේ. ඒ නිසා ඇත්ත වශයෙන්ම රාජාංගනේ ලොක්ඩවුන් තත්ත්වයක් තමයි ට්‍රැක් එක ට්‍රැක් 3 ට්‍රැක් 5 කියන ජනතාව 12000ක් ඉන්න ප්‍රදේශයක් ආවරණය කළා. PCR පරීක්ෂණ මේ වන විට 130000ක් කරලා තියෙනවා. PCR පළවෙනි ලක්ෂයට ගිහිල්ලා තියෙනවා දින 95. ඊට පස්සේ දෙවෙනි ලක්ෂයට යන්නේ දින 24යි. GMO එක කියනවා දවසකට 5000ක්වත් විය යුතුයි කියන එක මේ PCR පරීක්ෂණ. අපි 1500 නෙවෙයි අවශ්‍ය 1000ක් කරමු. 5000ක් අවශ්‍ය නම් 5000ක්. නිරෝධායන මධ්‍යස්ථාන තුල ඉන්න අය සමාජගත වීමේදී ඔවුන් නිසි පරීක්ෂාවක් නොකර සමාජගත වීම. ඒ හරහා රෝගේ බෞනාය කියන කාරණය සමාජය තුලත් තියෙනවා. මේ වෙන විට විවිධ චෝදනාවත් එල්ල වෙමින් තිබෙනවා. දැන් ජනතාව තුලත් සැකයක් තියෙනවා. රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩලය පිළිබඳව නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න උපදේශකවරුන් පිළිබඳව ජනතාවට ලොකු බයක් තියෙනවා. යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවද තවදුරටත් මෙවැනි සිදුවීම් ඇති නොවීම සඳහා වන ඔබතුමාලා සතු. නිරෝධායන මධ්‍යස්ථානයකින් එළියට ගිහිල්ලා වාර්තා වෙච්ච කිසිම එකක් නැහැ. ඒක පැහැදිලිව කියන්න. පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරුන් එළියට යෑමෙන් වෙච්ච සිද්ධියක්. නම් වෙන්ද ප්‍රථම වතාවට කන්දකාඩු ප්‍රතිකාර සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුලින් 56 දෙනෙක් සහ එළියෙන් එක්කෙනෙක්. දැන් ඒකත් එක්ක තමයි අපි දැනගන්නේ මේකේ මූලාශ්‍රය ඇවිල්ලා කන්දකාඩු. ඒ වෙනකොට ඒ අවස්ථාව වෙනකොට නිමාඩු ගිහිල්ලා හිටපු උපදේශක රාජකාරි වලට පිටතින් ඇවිල්ලා නැවත ගෙවල් වල යන කට්ටිය එහෙම හිටියා. නමුත් අපිට පළවෙනි පුද්ගලයා හමු වුණාන් පස්සේ අපි වහා මර පිට හිටපු ඔක්කොම අපි ඇතුළට ගත්තා. එළිය හිටපු කට්ටියගේ පවුල්වල කණ්ඩායමුත් ඇතුළට අරන් තියෙනවා.
එතකොට ආශ්‍රිතයන් ඔක්කොම අරන් තියෙන්නේ දැන්. දැන් අපිට මේ මොහොත වන විට තියෙන තත්ත්වය කොතරම් රෝගීන් සංඛ්‍යාවක් ආශ්‍රිතයින් කන්ටැක්ට්ස් කොහොමද කියන එක සම්බන්ධයෙන් අලුත් තත්ත්වේ ඔබතුමන්ට පැහැදිලි කරන්න පුළුවන්ද? මේ කන්දකාඩු පොකුර සම්බන්ධයෙන් මේ වන විට 4000ක් PCR පරීක්ෂණ කරලා තියෙනවා. එතකොට දැන් රාජාංගනේ දිනපතා ඒ ප්‍රදේශයේ කරනවා. සාමාන්‍ය විදිහට ජීවත් වීම අපිට හිමි නෑ ගෝලීය වසංගතයක් නිසා. ඒක නිසා රෝගියත් එක්ක ජීවත් වීම තමයි අපිට දැන් සිද්ධ වෙන්නේ. මැතිවරණයේදී පාර්ලිමේන්තුව රැස්වෙන දවස ගැසට් කරනවා. නමුත් මෙවර තාම ගැසට් කළ නැහැ. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වෙලා කොයි කාලෙකින් පාර්ලිමේන්තුව රැස්වෙයිද අමාත්‍ය මණ්ඩලයේ නම් කරේද පත් කරේද? පුළුවන් තරම් ඉක්කොනේ. දැන් මේ අමාත්‍ය මණ්ඩලයේමද ඒකින් ජනාධිපතිතුමාගෙන් අහන්නේ. තුනෙන් දෙක තමයි බලාපොරොත්තු. බලාපොරොත්තු එදන. ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගීත්වය සහිත ප්‍රථම කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රධානය කෙරෙන කාබන් ශුන්‍යකරණ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පිරිනැමීම අද දින සිදු වුණා. එය අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී. ලෝක මැතිවරණ ඉතිහාසයේ ප්‍රජා සහභාගීත්වයේ සහිත ප්‍රථම කාබන් උදාසීන ජනාධිපතිවරණ ව්‍යාපාරය සඳහා ප්‍රධානය කරන කාබන් ශූන්‍යකරණ සහතිකය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිනමා තිබෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රකාශයේ පරිසර ප්‍රතිපත්ති සම්පාදන කමිටු නියෝජිතයන් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම සහතිකය පිළිගන්වනු ලැබුවා. සම්ප්‍රදායික මැතිවරණ ක්‍රියාවලියෙන් බැහැරව පරිසර දූෂණයෙන් තොරව ජනාධිපතිවරණ ප්‍රචාරණය සැලසුම් කිරීම රාජපක්ෂ මහතාගේ චින්තනය හා අධිෂ්ඨානය වූ අතර දිවයිනව ආවරණය කළ 150කට අධික ජනේල්වැලි පොලිතීන් පෝස්ටර් බැනර් කටවුට් ආදීන් තොරව පැවැත්වීමට ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කළා. ජන හමුවලට පැමිණෙන වාහනවලින් සහ ජනතාවගෙන් පරිසරයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය අන්තර්ජාතික ක්‍රමවේදයකට ගණනය කරනු අතර එලෙස මුදා හැරෙන කාබන් නිස්කන්ධය අවශෝෂණය කර ගැනීමට ශාක 21000ක් රෝපණය කළ යුතු බව එහිදී නිගමනය වුණා. යනුව රටේ පැලවෙන නිදහසේ හුස්ම රුක් රෝපණ ව්‍යාපෘතිය සෑම ජනරලියක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටද ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළා. තිරිසර පරිසර ප්‍රතිපත්තියක් යනු පරිසර සංරක්ෂණය පමණක් නොව සමබර වූ සමාජ ආර්ථික පුරුදු ක්‍රියාවට නැංවීම යන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කර තිබෙනවා. මහමෙතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද සිව්වෙනි දිනටත් සිදු වුණා. මේ අතර නැගෙනහිර ප්‍රදේශයේ පොලිස් ස්ථානවල නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සමාජිකයින් දැඩි උද්‍යෝගයකින් සිය තැපැල් ඡන්දය භාවිතා කළ බවයි එම ප්‍රදේශවල අප වාර්තාකරුවන් පැවසුවේ. එළමෙන මහමැතිවරණයට අදාළව තැපැල් ඡන්ද විමසීමේ කටයුතු අද සිව්වෙනි දිනටත් ක්‍රියාත්මක වුණා. මෙවර මහමැතිවරණයේ තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා තැපැල් ඡන්ද දායකින් 7,5085 දෙනෙකු සුදුසුකම් ලබා සිටියා. පසුගිය 13 වෙනි දින ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු හෙට දින දක්වා පැවැත්වෙනවා. අද උදෑසන 9ට ආරම්භ වූ තැපැල් ඡන්ද විමසීමේ කටයුතු පස්වරු 4ට අවසන් වුණා. මෙවන විට පැවති දින 4ක කාලය තුළ තැපැල් ඡන්දය භාවිතා කිරීම ඊටම සාමකාමී සහ ඊටම සාර්ථක මට්ටමින් සිදු වූ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. සියලුම පොලිස් ස්ථානවල ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු අද දින සිදු කෙරෙන අතර එම නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීමට හෙට දිනේද අවස්ථාව ලබා දී තිබෙනවා. Thank you.
අද දින නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා සමාජිකයන් දැඩි උද්‍යෝගයකින් යුතුව සිය තැපැල් ඡන්දය භාවිත කළ බවයි අප වාර්තාකරුවන් පවසන්නේ. මේ තැපැල් ඡන්දය පිළිබඳව අදහස් දක්වන දිස්ත්‍රික් ලේකම්වරුන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඉතා හොඳින් කාර්යාලවල සිදු වුණා. ඒ අනුවට අනිත් මෙතිවරණ කටයුතු සම්බන්ධයෙන් මේ වන විට සියලු සංවිධාන කටයුතු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගැටලුවකින් තොරව හොඳින් සිදු වෙනවා. අගෝස්තු 5 වෙනකොට ඒ අවශ්‍ය සියලු සංවිධාන කටයුතු අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොඳින් සිදු වෙනවා. දාලා දිස්ත්‍රික්කයේ තමත්ම සාමකාමීව ඡන්දය සලකුණු කිරීම සඳහා කටයුතු සිදු කලබලකාරී තීරණය විදුලි බිල සඳහා ජනතාවට ලබා දුන් සහන හේතුවෙන් රජයේ රුපියල් බිලියන 3ක පමණ පාඩුවක් ලැබුවද ජනතාවට සහන සැලසීමට ආණ්ඩුව පසුබට නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ යටියන්තොට ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් අද යටියන්තොට ප්‍රදේශයේදී පැවැත්ුණා. ඒ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන්. මේ දවස්වල ගෙදර හිටපු නිසා ඔයිට සංගතේ විදුලි බිල ටිකක් වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ඒකේ ඉන්න තීන්දුවක් ගත්තා. පෙබරවාරි මාසයේ තමුන්නාන්සේලා ගියෝපු ඔයිට සංගතේ එන්නේ ඉස්සෙල්ලා ගියෝපු ගාන අනිත් මාස 3ටත් ගෙවන්නේ. අපි බොහොම පැහැදිලිව ඒ විදුලි බිල අඩු කරලා තමුන්නාන්සේලාට විශාල සහනයක් දීලා තියෙනවා. අපි මේ කාලය තුල පෞගිය අවුරුදු 4 තුර අපේ රටේ සංවර්ධනය සම්පූර්ණයෙන් එන හිටියා. දැන් සමහරු කියනවා මේ ජනාධිපතිතුමා නොවැම්බර් මාසේ පත් වුණා ඒ වුණාට අපිට තාම දැනෙන්නේ නැහැ කියලා. මතක තියා ගන්නවා තාම අයවැය ලේඛනයක් අපි ඉදිරිපත් කළා නැහැ. අයවැය ලේඛනයක් ඉදිරිපත් නොකර ආණ්ඩුව අපි හිටවන්නේ නැතුව සාමාන්‍යයෙන් පත් කරගත්ත කැබිනට් මණ්ඩලයක් තියාගෙන තමයි අපි මේ දැන් තියෙන සාහන දැන් තියෙන වැඩ කටයුතු කරගෙන යන්නේ. ඉතින් රටක ආණ්ඩුවක් පිහිටෙවුවට පස්සේ තමයි සම්විධියකින් රටක් ඉදිරියට ගමන් කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ මැතිවරණයෙන් පස්සේ. ඒක නිසා තමුන්නාන්සේලා අපිත් එක්ක අත්වැල් බැඳ ගන්න ඕන රට ඉදිරියට ගෙන යන්න. අපි මේ විදුලිය දෙනවා කියලා 100%ක් අපි විදුලිය දුන්නා. දැන් අපිට ඕන වතුර ටික දෙන්න. ඉතින් ඒකත් අපි කරමු. රට පුරාම සැලැස්මක් අනුව වැඩ කරන්න තමයි අපි ජනාධිපතිවරයා දැන් තීන්දුව කරලා තියෙන්නේ. ඒ ජනාධිපතිවරයාගේ තීන්දුව අනුව සැලසුම් සකස් කරලා රටම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළදී ක්‍රියාත්මක කරන්න අපි සූදානම් වෙලා තියෙනවා. ජනතාවගේ ආර්ථික යහපත් තත්ත්වයට පත්වන තුරු මාසික රුපියල් 20,000ක තමන් යෝජනා කළ දීමනාව අඛණ්ඩව ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමි. සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමු මාලාවේ තවත් ජන හමුවක් අද මාතලේ ප්‍රදේශයේදී පැවැත්වුණා. ඒ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් 104 පොලියට සහන ණය ඔබලට ලැබුණා. කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන්ට දෙනවයි කිව්වා. ස්වයන් රැකියා ලාභීන්ට දෙනවයි කිව්වා. ව්‍යාපාරිකින්ට ලබා දෙනවයි කිව්වා. වෙළඳ ප්‍රජාවට ලබා දෙනවයි කිව්වා. දෙනවයි කියපු කිසිම දෙයක් මේ රජය ලබා දුන්නේ නැහැ. මේ ආර්ථික කඩාවැටීමත් තුළ සමගි ජන බලවේගයේ අපි මේ ජන සමාජයේ අසරණම ජන කොට්ටාසවල ආර්ථිකයේ ඉහළ තත්ත්වයකට එනකම් මාසකට රුපියල් 20,000 බැගින් එක් පවුලකට ලබා දෙන්නට අපි කටයුතු කරනවා. සමහරු ප්‍රශ්න කරනවා
ඒ දේ කළ හැකිද නැද්ද කියලා මම තමුන්නාසලට කියනවා යුද්ධ දෙකක් තියාගෙන 43 ලක්ෂයකට නිල ඇඳුම් දුන්න 43 ලක්ෂයකට දිවාහර ලබා දුන්න ජනසවිය බෙදලා දුන්න ඇඟලුම් කර්මාන්ත ශාලා බිහි කර ගෙවල් හදපු රණසිංහ ප්‍රේමදාසගේ පුතාට 20000 ලබා දෙන එක අමාරු දෙයක් නෙවෙයි මේ අතර සමගි ජන බලවේගයේ තවත් ජන හමුවක් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ වලපනේ ප්‍රදේශයේදී පැවැත්වුණා වර්තමාන රජයට තේරුමක් නැහැ අවබෝධයක් නැහැ කොහොමද මේ ආර්ථික ප්‍රශ්නේ කළමනාකරණය කරන්න කියන කාරණාව අපේ රටේ ජන සමාජයේ අසරණම ජන කොට්ටාස කුලී වැඩ කරන වතු ශේෂ්ත්‍රයේ සිටින ස්වයං රැකියා කරන අහිංසක අසරණ ජන ජීවිතයක් ගත කර දිනපතා වේතනයක් ලැබෙන ඩේලි වේජ් කණ්ඩායම ග්‍රාමීය නාගරික දුප්පත් ප්‍රජාව මේ ජන සමාජයේ අසරණව කොට්ටාසේ හඳුනාගෙන ආර්ථිකයේ යලිත් වතාවක් ඉහළ තත්ත්වයට එනතෙක් එම පවුල් වලට මසකට 20000ක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවායි කියලා මේ අවස්ථාවේ කියන්න කැමතියි. ඒ ලබා දෙන මුදල් අනවශ්‍ය දේවල් වලට යොමු කරන්නට අපි කිසිසේත්ම ඉඩ තබන්නේ නැහැ. පැහැදිලි ඉලක්කයක් සහිත ඒ මුදල් හැම පවුලකටම ලබා දීලා පාරිභෝජනය ආයෝජනය ඉතිරි කිරීම තුළින් රටේ ආර්ථිකය ගොඩනගන්නට අපි අදහස් කරනවා. මෙවර මහා මැතිවරණය වෙනුවෙන් වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයලි දැක්වීම අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු වුණා. ඒ පක්ෂයේ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදැක්වීම අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සිදු කෙරුණා. ඒ පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පාක්ෂිකින් පිරිසක් එක්ව සිටියා. මේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක කොරෝනාවයි ආර්ථිකය. කොරෝනාව පාලනය වෙලා නැහැ. තාම පැතිරෙනවා කොරෝනා වසංගතය පාලනය කරන්න නැතුව අපිට ඉදිරියට යන්න බෑ ඒ නිසා කොරෝනා වසංගතය පාලනය කරන්න තියෙනවා අද ලෝක අර්බුදයේ ආර්ථික අර්බුදයේ ලංකාවටත් ඇවිල්ලා තාම ඒකෙන් ගොඩ එන මාර්ගයක් පෙන්වලා නැහැ මේ ආණ්ඩුව අපහසුත් වෙලා තියෙනවා එහෙනම් මේ ආර්ථිකය නව පනත් දෙන්න gedara ආර්ථිකය ආරක්ෂා කරන්න හතට සල්ලි දීලා ආර්ථික ඉදිරියට ගෙනියන්න මේ වැඩසටහනත් මෙතන ඉදිරිපත් කරනවා ඒ තමයි එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපිට ගමන් කරන්න තියෙන එකම මාර්ගය අද ජනතාවට කියන්නේ වරම යොදවලා ඇත්ත වශයෙන්ම ආණ්ඩුවක් තෝරන්න කියලා එහෙනම් මේ අවස්ථාවේදී බලයට තරඟ කරන මේ බලේ ඉන්න ආණ්ඩුව හැර ආණ්ඩුව ලබා ගන්න තරඟ කරන එකම පක්ෂය හැටියට එක්සත් ජාතික පක්ෂය ඒ වැඩ කටයුතු කරන්න අපි ලෑස්තියි කියලා මම විශේෂයෙන් මෙතෙන්ට කියන්න කැමතියි. දෝෂණය සහ වංචාව පිටු දකින නව යුගයක් රට තුළ නිර්මාණය කිරීමට සියලු දෙනා එක්විය යුතු බව ජාතික ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක නලින්ද ජයතිස්ස මහතා පවසනවා. බෝම්බෝල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මේ මහතා මේ බව පැවසුවා. දැන් රුපියල් 5000 දෙනකොට කී කියනව නේද කුචු කුචු ගාලා අපි ඉන්නේ 20000ක් දෙනවයි කියලා අඩු ගානේ ඒ කාලේ අමුනාසර ගම් වතුර ආවා මතකද ඒ කාලේ වන්දි දෙන්න තිබ්බනේ ලොකුවට ඔය දුන්නට වඩා දෙන්න තිබ්බනේ එහෙම දුන්නේ නෑනේ මං ආණ්ඩු බලේ නැති වෙලා කී කියනවා අපි හිටියා නම් මේක දෙන්නම් අරක දෙන්නම් ඒ කාලේ ව්‍යාපාරිකයන්ට 104ට පොඩි දෙන්නම් කියලා දැන් අහනවනේ 104ට පොඩිට නායකත්ව කන්ට ඉන්නවද කියලා ඒ කාලේ යොමු කරේ නෑ කවරෙක් ආණ්ඩු හැදුවා ජනතාව නියෝජනය කරන කණ්ඩායමක් නිර්මාණය කරගන්න බෑ සමහර අයට නඩු ඔය නඩු වලින් බේරගන්න යන්න වෙනවා ආණ්ඩුව සමහර අයට ව්‍යාපාර ඔය ව්‍යාපාර බේරගන්න ආණ්ඩුවට යන්න වෙනවා පැනීමේ ඉතිහාසයක් ඇඟේ තියෙන අය ආයේ කතර ගහලා යවන්නේ මොකටද අපි තීරුමක් නෑ අපි ඔබට කියන්නේ දැන් අපි වෙනස් වෙමු කාටවත් මං ඉදන්නේ ඔය පක්ෂ අතරින් බැරි කමක් නෑ අපි ඔක්කොම එකතුල මේ රට වෙනස් කරමු හැමදාම මෙහෙම ඉන්න බෑ දූෂණ චෝදනාවක් ලක් වෙච්ච කෙනෙක් මේක නෑ හොඳ පිරාකු රත්නාවේ කණ්ඩායමක් ඉදිරිපත් කළා තියෙන්නේ ආණ්ඩුව මැතිවරණයකට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරය සඳහා පවතින අවශ්‍යතාවය මත සමකි ජන බලවේගයේ බහලේකම් රජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. ඒ අද සමකි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් අද අපි කියනවා ජනාධිපතිත් අගමැතිත් ලොක්ඩවුන් වෙලා මේ කොවිඩ් එක නිසා ලෝකෙට කියනවා රට බේරගන්න. ජනාධිපති ඇතුලේ රැස්වීම වලට යන්නේ නැහැ. අගමැති ඇතුලේ රැස්වීම වලට යන්නේ නැහැ.
රැස්වීම අවලංගු කළා. ලෝකෙට කියනවා අපි කොවිඩ් එක අපි මර්ධනය කරා කියලා. අපි අහනවා නිරෝධාය නීති රීතියයි ගැසට් කරන්නේ නැත්. ගැසට් කරන්නේ නැත්තේ පොදු පෙරමුණේ අපේක්ෂකයෝ අද මැතිවරණ ව්‍යාපාරේ. කොවිඩ් ඇඳලා මිනිස්සු මැරුණත් මිනිස්සුන්ගේ ජීවිත ගැන නොසලකා මේ නිරෝධාය නීති ගැසට් නොකරද මැතිවරණ ව්‍යාපාරේ ගිනියනවා. අපි කියනවා මේ රටේ ජනතාවගේ ජීවිත බිල්ලට දීලා බලය ගැන හිතන්න එපා කියලා පොදු ජන පෙරමුණ ආණ්ඩුවට කියනවා. ඉතින් වගකීමෙන් කියනවා විදුලි බිල අය කරන්නේ නැහැ කියලා විදුලි බිල අය කරනවා. ඊට පස්සේ මොනවාරි සහනයක් දෙනවා කියලා ඊට වැඩි 4 ගුණයක විදුලි බිලයක් ආපහු මාස දෙක තුනකින් දෙනවා. කොවිඩ් අර මුදලෙන් ලැබුණු විශාල මුදලක් තියෙනවා. ලෝක බැංකුවෙන් ලැබුණු මුදලක් තියෙනවා. IMF එකෙන් ලැබුණු මුදලක් තියෙනවා. තව අපිට කතා කරලා ගන්න පුළුවන් සමහර රටවල් තියෙනවා අපිට මේ සහයෝගය දෙන්න කියලා ගන්න පුළුවන්. ඉතින් මේ මොනවත් කරන්නේ නැතුව මොනවා කරන්නද? මොකද්ද කරන්න හොඳ වැඩේ කියන්නකො. බඩු වැඩි වෙලා ලයිට් බිල ඔකරන්න ගෙවා ගන්න බෑ. රටේ අමුද්‍රව්‍ය ගේන්නේ නැහැ. අමුද්‍රව්‍ය ගේන්නේ නැතුව රටේ නිෂ්පාදනය නැහැ. රටේ රැකියා විශාල ප්‍රමාණයක් 130ක වගේ ප්‍රමාණයක් නැති වෙලා. ඒතර මේ රටේ ණයටි ගෙවා ගන්න බෑ. මේ රටේ සංවර්ධන ව්‍යාපෘති ඔක්කොම නවත්තලා මේක ඇත්තටම හොරකම් කරන්නේ නැත්තම් මේක දේශපාලනේ පාවිච්චි කරන්නේ නැත්තම් මේ රට දියුණු කරන්න පුළුවන් පගා ගහන්න නැත්තම් කොමිෂන් ගහන්න නැත්තම් හොඳට ඔළුව වැඩ කරනවා නම් මේ රට දියුණු කරන්න පුළුවන් ඉතාමත් ලේසි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජාතික ආණ්ඩුවක් පිහිටවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව එම පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ආණ්ඩුවක් හදන්න යන්නේ එහෙම ඕන කමක් ඇති වෙන්නේ නැහැ. හේතුව අපි ඉලක්ක කර තිබෙන 3/2 මැතිවරණ මේ මන්ත්‍රීවරු සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටු යට තරඟ කරන අපි ඉලක්ක සහගත වෙන්නේ සෑම දිස්ත්‍රික්කයක්. ඉලක්ක සකස් කළ බොහොම කල දිනස අපි පැහැදිලිව කියනවා අපිට ජාතික ආණ්ඩුවක් හදන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් එවැගේම ගරු මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් හිටපු ජනාධිපතිතුමන් පැහැදිලිව සඳහන් කළා තිනවා අපේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඒ අනුව තව පැහැදිලිව අපි ඉලක්කගත අන්තිම සංඛ්‍යාව ගන්නවා. අපේක්ෂකයෙක් කියනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොරෝනා දෙවන රැල්ලක වගකීම රජයේ බර. තවද පැහැදිලිව අද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමන් කියනවා කිසිදු ආකාරයකින් දෙවන රැල්ලක් පතු වෙලා නැහැ. ඒක කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ යම් පොකුරක් මත වුණා. ඒක දැන් පාර්ලිමේ කරලා තිනු. දැන් ඊයේ හවස පහට නිකුත් කළ වාර්තා වෙනකොට කිසිදු නව ආසාදිතෙක් සොයාගෙන නැහැ. ඊයේ පසුරු පහට වාර්තා ඉදිරිපත් කරනකොට. ඒක නිසා අපි එක්සත් ජාතික පක්ෂයේ සමගි ජන බලවේගයටත් කියනවා මේ බිල්ලු මවා ගන්න එපයි කියලා. දැන් දේශපාලන වේදිකාවේ පළවූ තවත් අදහස් කිහිපයක් රජයේ හැටියට රජයේ වෙන වෙන දේවල් ඔලුවේ තියාගෙන අපි තමයි හොඳටම කොරෝනා පාලනය කරේ කියලා ජනතාවට වෙන මතයක් හදාගෙන මේ වෙනකොට මේ දෙවෙනි මට්ටමේ භයානක තැනකට අවිල්ල තියෙනවා. මීට වඩා මේ පරීක්ෂණ විධිමත්ව ක්‍රියාත්මක කළා මේ කටයුතු කරා නම් මේක මීට වඩා සාර්ථකයි කියන එක පැහැදිලිවම කියන්න ඕන. සාධාරණ මැතිවරණයකට යාම සඳහා අපි කිසිසේත් බිය වන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය කරන මහ ජනතාවගේ ਸਰව බල ඡන්දය සහ ජනතා පරමාධිපත්‍ය මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා දකින්න. අපි හිතනවා මේ මැතිවරණයේ පැවැත්වලා අවසන් කිරීමත් රටේ අවශ්‍යතාවයක්. මේ රටේ ස්ථාවර රජයක අවශ්‍යතාවය තියෙනවා. දැන් අපි දකිනවනේ විපක්ෂය කියනවා මැතිවරණේ කල් දාන්න කියලා. මැතිවරණේ කල් දාන්න කියලා අනිත් පැත්තෙන් කියනවා රටේ ප්‍රශ්න තියෙනවා කියලා. ඉතින් ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් රජයකට. ඉතින් රජයක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්. පුජ්‍යලේකුට සතියකට රුපියල් 5000ක් දෙන්න කිව්වම මාසෙකටම රුපියල් 5000ක් දුන්නා. රුපියල් 5000කින් ජීවත් වෙන්න පුළුවන්ද? අවසානයේ මිනිස්සුන්ට කන්න බොන්න තුන පහ ටික ගන්න, හාල් ටික ගන්න. ඒ රුපියල් 5000වත් හරියට බෙදා දුන්නේ නැහැ. පිටින් අපරාධකාරයෝ එකතු කරගෙන ආණ්ඩුවක් අටවන්න යන්නේ මේගොල්ලෝ ජනතාවගේ ඡන්දෙ කොල්ල කන්නේ අපි ඔබට කියන්නේ ඒකෙන් අපේ රටේ ජනතාව ගලව ගන්න උනා අපි පරිස්සම් වෙන්න උනා එහෙම ලොකු ආණ්ඩුවක් හැදුනොත් ඒක තමයි ලංකාවට එන්න පුළුවන් නරකම දේ නිසා ඒක වළක්වන්න උනා ජාතික ජන බලවේගයේ මේ පාර්ලිමේන්තුවේ ශක්තිමත් කරගන්න වෙන අපිට උත්තරයක් ඇත්තෙම බහුතර බලය ගන්න ඔය කෙනෙක් ගැන නම් කිසිම සැකයක් නැහැ. නමුත් වර්තමානයේ ජනාධිපතිවරයා මේ රට පාලනය කරපු ආකාරය පිළිබඳව අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාක්ෂිකය වගේම ජාතික පක්ෂය සහ ජනතාවේ මුති පෙරමුණ විශාල ප්‍රතිශතයක් ජනාධිපතිතුමාගේ ක්‍රියාකලාපය පිළිබඳව පැහැදිලා අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයේ ජනතා ආකර්ෂණයේ සහිත ඉදිරි මිනිස්සු ඔක්කොම සමග යන බලවේගෙන් ලැයිස්තුවට ආපුවාම එක්සත් ජාතික පක්ෂයටත් ලැයිස්තුවක් කොහොම හරි දාන්න ඕනේ. ඒ නිසා දැම්මයි ඒ ගොඩේ තරුණ වැඩි හරියක් ඉන්න නිසා තරුණයෝ ගැන කතා කරනවා. ඉතින් අපි අපේ සජිත් ප්‍රේමදාස මහත්මයා යටතේ අපේ උගතුම් ප්‍රමාණයක් ඉන්නවා. ඒ ආරේ ඔහරා අපි මේ රටේ ආර්ථිකය ගොඩනගලා දෙන්නම් කියන කාරණේ අවධානය කරලන්න කැමතියි. මැතිවරණයට පෙර සති දෙක තුනකට පෙර තමයි චන්දුනුසුම එන්නේ. අපිටත් දැන් පේනවා මිනිස්සු අතර චන්දුනුසුම දැන් එනවා. කිසිම ගැටුමක් නැහැ.
අපේ අපේක්ෂකයන් අතර නමුත් පොහොට්ටුවේ සමගි ජන බලවේගයේ එහෙම ගැටුමක් තියෙනවා කියලා පැහැදිලිව මට කියන්න පුළුවන්. ආවට ගියාට මැතිවරණ කෙරෙන්නේ නැහැ දැන් මේ දවස්වල. දැන් ඉස්සර මැතිවරණයක් ආවම පස්සේ ලයිට් කනුවට ඔහොම ඉන්න බෑ. බස් වලට ඔහොම ඉන්න බෑ. තාප්පෝලට ඔහොම ඉන්න බෑ. අද ඒ සංස්කෘතිය නෑ. රටේ නීති හදන තන්ට උගත් මිනිස්සු ටිකක් යවන්න ඕනේ කියලා මතයක් අද ඇති වෙලා තියෙනවා. මේ කොවිඩ් අත්දැකීම් පටන් ගන්නකොට අපි කිව්වා පාර්ලිමේන්තුව කැඩවල මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා අපි ඡන්ද කරපුවා කියලා අපි කිව්වා. එතකොට අපේ චෝදනා ගැලුවා අපි ඡන්දවන්න බය කිව්වා. එහෙම කියපු අය මැතිවරණ ව්‍යාපාරයේ දවස් තුනකට අත්හැරලා තියෙනවා. अनागत ඒ අර්බුද වලට විසඳුම් හොයාගෙන තමයි අපි මේ ආණ්ඩුව හදාගෙන ඉදිරියට යන්න වෙන්නේ. අපි මෙතෙන්ට එන්න උතුම විදියට දුක් විඳලා මෙතෙන්ට ආවේ. නිකන් රෝසමල් යානාවක ආපු කෙනෙක් නෙවෙයි. එළවත මේ ලෝකෙ කුරුමෙන්ද ජය ගන්න සතුරා සමුද සිනාසි සිනාසේ. දැන් ව්‍යාපාරික පුවතක්. කැනන් මෙට්‍රොපොලිටන් සමාගමේ නවතම කැමරා උපාංග ප්‍රදර්ශනාගාරය අද කොළඹ බේබ්‍රුක් පෙදෙසේ පිහිටි එහි ප්‍රධාන කාර්යාලයේදී විවෘත කරනු ලැබුවා. ඒ ලංකාවේ ජ්‍යෙෂ්ඨතම ඡායාරූප ශිල්පීන් සහ මෙට්‍රොපොලිටන් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සහභාගීත්වයෙන් सर्विस सेंटर गो इन टेक्निकल कट्टी हेम उद्यम इको कैनन सिंगापुर नत्तन कैनन जपान पूरी वर्ल्ड मुखद अब तीन कैमरा वाले ताक्षण तेगर इतर धनवत्न लंका बल कैनन सर्विस सेंटर गए එම ව්‍යාපාරික පොත සමගින් අප ඔබෙන් සමු ගන්නටයි සූදානම් වන්නේ යලිත් රාත්‍රී 9:35ට හමු වෙමු රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න